සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න අද විශේෂ කෑමක් හදන්න යන්නේ. මේක පෑන්කේක් මිශ්‍රණයෙන් හදන පැටිස් එකක් කිව්වොත් හරි, මේක ටිකක් වෙනස් එකක්. අපි බලමු මොනවද ඕන කරන්න කියලා. පාම් පිටි කෝප්ප දෙකහමාරක්, සීනි මේස හැඳි එකක්, බේකින් පවුඩර් තේ හැඳි එකක්, ලුණු තේ හැඳි භාගයක්, ෆුඩ් කලරින් පාට දෙකකින් ගන්න, පිරවුම සඳහා කපාගත් බොම්බැයි ලුණු ගෙඩි එකක්, තම්බාගත් අල, කොටාගත් ඉඟුරු සුදුළු වුණු කරපිංචා, අමු මිරිස් හෝ කොච්චි, මිලිලීටර් 500ක වතුර ප්‍රමාණයක්. දැන් පිටි ටික මේ වගේ භාජනයකට දාලා ඒකට මුලින්ම සීනි ටික එකතු කරලා බේකින් පවුඩර් ටිකත් එකතු කරලා මිශ්‍ර කරගන්න. වතුර ටික ටික එකතු කරගමින් ඝනකම් බැටර් එකක් එන ආකාරයට මේක හදා ගන්න ඕනේ. සම්පූර්ණ වතුර මිලිලීටර් 500ම මේකට එකතු කරන්න. අන්තිමට ලුණු ස්වල්පයක් එකතු කර මිශ්‍ර කරගන්න. හොඳින් මිශ්‍ර කරගත්තට පස්සේ අපි මේ පිටි මිශ්‍රණය පෙරලා අයින් කරගන්න ඕනේ. කැට තියෙනවා නම් එතකොට අයින් වෙනවා. මිශ්‍රණය හොඳින් පෙරාගත්තට පස්සේ වහලා පැයක් පමණ තියන්න. දැන් අපි පිරවුම හදාගමු. ඒකට තෙල් ස්වල්පයක් මේ වගේ භාජනයකට දාලා රත් කරලා අර ඉඟුරු සුදු ලුණු පේස්ට් එක දාලා හොඳින් තෙම්පරාදු කරගෙන ඒකට ලුණු ස්වල්පයක් එකතු කරලා අමු පහේ ස්වල්පයක් එකතු කරලා රසාණුව උඹලෝ කැමති විදියට කෑලි මිරිස් හෝ ගම්බිරිස් රසාණුව දාගන්න පුළුවන්. මේක ටිකක් බැදීගෙන එනකොට කපාගත්ත ලුණු එකතු කරලා ඒකත් ටිකක් බැදෙන්න අරින්න ඕනේ. ලුණු ටික බැදුනට පස්සේ අල ටික එකතු කරලා හොඳින් කලවම් කරගන්න. දැන් අපේ පිරවුම ලෑස්ති. මේ තියෙන්නේ පැයකට පස්සේ අපේ මිශ්‍රණය එක හොඳ ගානට පිපිලා ඇවිත් තියෙනවා. පාට දෙකකට වෙන් කරගන්න ඕන නිසා මිශ්‍රණේ හැඳ හැඳ බැගින් අරගෙන වර්ණ දෙක යොදාගත්තා. දැන් ඉතිරි බැටර් එකට කහ ස්වල්පයක් දාලා හොඳින් මිශ්‍ර කරගත්තා. පෑන්කේක් ටික හදමු. නන්ස්ටික් පෑන් එකකට මේ වගේ එක වර්ණයක් අරගෙන මම ගත්තේ කොළ පාට, මේ විදිහට බිඳුව බිඳුව වගේ දාලා මේක පොඩ්ඩක් හොඳින් කුක් කරගන්න ඕනේ. මේකේ වර්ණය වෙනස් වෙනවා මෙන්න මේ වගේ. එතකොට අපි කහ පාට මිශ්‍රණය අරගෙන ලස්සනට රවුමක් ආකාරයට දාගන්න ඕනේ එකට උඩින්. කොළපාට බින්දු ටික වැහෙනකම් කහපාට බැටර් එකකින් මේක හොඳින් වසා ගන්න ඕනේ. මෙයාලා මේ පේන විදිහට මේක හදා ගන්න. මෙන්න මේ වගේ ප්‍රමාණයට ආවට පස්සේ අපිට ගාව තියෙනවා නම් පැටිස් කටර එකකට මේක සමානව තියලා ඊට පස්සේ අපේ මිශ්‍රණයෙන් ටිකක් මේ විදිහට තියලා පැටිස් එක නවන ආකාරයටම මේක නවා ගන්නයි තියෙන්නේ. උණුවෙන් තියෙන නිසා මේක හොඳින් සීල් වෙනවා. දැන් ඔයගලන්ට පේනවා ඇති මෙහෙම තද කරාම හොඳට මේක වැහෙනවා. වැඩි කොටස අපි කතුරකින් කපලා අයින් කරගන්නවා. දැන් මේ විදිය පැටිස් කට එකක් නැතින ඔයගලන්ට සාමාන්‍ය විදියට ගැරප්පුවක් භාවිතා කරලා මේක හොඳින් තද කරගන්න පුළුවන්. අපි සාමාන්‍ය පැටිස් එකක් අච්චුව නැතුව හදන විදියටම වැඩිපුර කොටස් ටික කතුරෙන් ওই විදියට අයින් කරගන්න. එතකොට ඒකේ නිමාව හොඳ පෙනුමක් අපිට ලැබෙනවා. දැන් ওই විදියට අපි තව එකක් කරලා බලමු. දැන් මේ තියෙන්නේ මම තැඹිලි පාටින් දාපු ඒ බින්දු ටික. ඒක වැහෙන්න මේ විදියට කලින් වගේම කහ පාට බැටර් එකෙන් රවුමට දාගන්නවා. පැටිස් කටර එකේ ප්‍රමාණයටම දාගත්තාම අපිට අයින් කරන්න වෙන්නේ ගොඩාක් අඩුවෙන්. දැන් ඔන්න ඔය විදිහටම කලින් වගේම මිශ්‍රණය තියලා පැටිස් එකක් ආකාරයට නවා ගන්න. අපේ පුංචි පුතාලා දුවලගේ උපන්දිනවලට මේ විදිහට හදලා
අම්මගේ අතින්ම දුන්නාම එකේ වටිනාකම වැඩි. මේක ඇත්තටම හරිම ලස්සනකුත් එනවා කෑම මේසයට තිබ්බහම. ඉතින් ඔයාලත් හදලා රස බලන්න. මේක මම විශේෂයෙන් අපේ දෝනිට හදලා දුන්නේ, එයා මස් මාළු මුකුත් කන්නේ නැති නිසා. ඉතින් ඕගලන්ට මේකට මස් මාළු උනත් එකතු කරගන්න පුළුවන්. අලුත් රෙසිපියකින් හමු වෙනතුරු ඔයාලා හැම දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.